அடிடா மச்சான். LPL 2022 තරගාවලියේ කොළඹ අධිරේ තරඟ සඳහා තමයි අපි දැන් සූදානම් වෙමින් ඉන්නේ. අද දවසේදී කොළඹ පැවැත්වෙන තරගා ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙනවා. මේ අතර වාරයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තමන්ගේ පළමු වටේ ඉතිරි තරඟ දෙක සඳහා සූදානම් වෙමින් ඉන්නේ. දැන් ලයිකාස් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ දඟපන්දු යවන්නන්ගේ පුහුණුකරු සචිත් පතිරණ එක්කයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. සචිත්, දැන් මේ තරගාවලිය තුළ ජයග්‍රහණ හතරක් වාර්තා කරලා තියෙනවා, පරාජයන් දෙකක් වාර්තා කරලා තියෙනවා, තව තරඟ දෙකක් ඉතිරි වෙලා තියෙනවා. කොහොමද හෙට තරඟය සඳහා සැලසුම්? මම හිතන්නේ ඉතාම වැදගත් තරඟ දෙකක් අපිට ඉතිරි වෙලා තියෙන්නේ. මොකද අපිට එක හෝ දෙක වෙන්න අවස්ථාවක් තියෙනවා. මෙම තරඟ දෙකෙන් එකක් හෝ ජයග්‍රහණය කළොත් අපේ net run rate එකත් එක්ක. ඉතින් අපි හෙට ගාල්ල කණ්ඩායමත් සමග ඉතා හොඳ තරඟයක් දීලා ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ තරගාවලිය තුල විතරක් නෙමෙයි, අපි කලින් තරගාවලි දෙක ගත්තොත් LPL තරගාවලි වල මේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ තමයි වැඩිපුරම ක්‍රීඩකයන් ප්‍රමාණයකට අවස්ථාව ලබා දෙන්නේ. මේක අපි දකින දෙයක් තමයි. අර ඉතාම සැලසුම් සහගතව තමයි අවස්ථාව ලබා දෙන්නේ. මොකද එක තරඟයක තරඟයේ වීරයා වෙච්ච ක්‍රීඩකයා සමහරවිට ඊළඟ තරඟේ ක්‍රීඩා කරන්නේ නැතුව වෙන්න පුළුවන්. මොකක්ද මේ සැලසුම මේ ක්‍රීඩකයන්ට? දැන් මේ වෙනකොට ක්‍රීඩකයන් 19 දෙනෙක් ක්‍රීඩා කරලා තියෙනවා. ඔව්, ඒ ඇත්තටම අපි අරගත්ත සංචිතයේ අපිට ඉන්නවා මැචප්ස්. අපිට ලෙග් රයිට් ආම් ලෙග් ස්පිනර් කෙනෙකුට, තව රයිට් ආම් ලෙග් ස්පිනර් කෙනෙකුත්, අපිට දඟපන්දු අංශයෙන් විතරක් නෙමෙයි පිටිකරණ අංශයෙන්ුත් අපිට මැචප්ස් තියෙනවා අපේ රිසර්ව් ස්කොඩ් එකේ. සෝ අපි තරඟ ජයග්‍රහණය කරනවා සමගම අපේ තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දීම ගැනත් අපි ගොඩාක් දුරට හිතලවා. කොච්චර අවස්ථාවක් දෙන්න පුළුවන්ද? ඉතින් අපි සතුටු වෙනවා. අපි දැන් මේ ස්ටෑන්ඩින්ග්ස් වල දෙවෙනි ස්ථානයේ ඉන්න ලැබීම ගැන ක්‍රීඩකයන් 19 දෙනෙක් යොදාගෙන. ජැෆ්නා කණ්ඩායම ගත්තොත් දඟපන්දු යවන්නන්ගේ අංශ ඉතාමත්ම ප්‍රබලයි. ප්‍රබල දඟපන්දු යවන්නන් මේ තරගාවලි මාලාව පුරාම, ඒ වගේම මේ තරගාවලිය තුළත් දඟපන්දු යවන්න සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. සමහර වෙලාවට හොඳම දඟපන්දු යවන්න පන්දු යවන්නේ නැති වෙලාවලුත් තියෙනවා. ඔබට ලොකු කාර්යභාරයක් තියෙනවා දඟපන්දු යවන්නන්ගේ පුහුණුකරුවා විදිහට. දැන් කොහොමද මේ ප්‍රවීණ දඟපන්දු යවන්න ඉන්න අලුත් දඟපන්දු යවන්න කොහොමද මේ තියෙන අත්දැකීම මේ ක්‍රීඩකයන්ව මෙහෙවද්දී? ඔව්, ඇත්තටම දඟපන්දු යවන්නන්ගේ ඉතාම හොඳ සංකලනයක් අපිට තියෙනවා. අපිට ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරන මහේස් තීක්ෂණගේ අප්‍රෝච් එක වෙනස්. එතකොට දැන් මේ මෑතකදී ශ්‍රී ලංකා කණ්ඩායමට ගියපු දුනිත් වෙල්ලාලගේව හසුරවන ආකාරය තවත් විදියක්. එතකොට වියස්කාන්ත හසුරවන විදිය තවත් විදියක්. නමුත් ඒක අභියෝගයක්. හැබැයි ඉතාම හොඳ දඟපන්දු යවන්නන්ගේ සංචිතයක් මට ලැබිලා තියෙනවා. දැන් බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නැහැ වියස්කාන්ත් මේ තරගාවලියේ ක්‍රීඩා කරයි කියලා. මොකද අපි ඔහුව පළමුවෙල තරගවලදී දැක්කේ නැහැ. මේ ක්‍රීඩා සමාජ තරගවලදී වැඩිපුර දකින්න ලැබුණේ නැහැ. හැබැයි ඔහු ඉතාමත්ම හොඳින් මේ තරගාවලිය තුළ වැඩිම කඩුලාබින් අතර ඉස්සරහට ආවා. වියස්කාන්ත් ගැන කොහොමද ඔබ පුහුණු කරව විදිහට දකින්නේ? ඔව්, දැන් මම තමයි ඔහුගේ ක්ලබ් එකේ පුහුණුකරු. එතකොට ඔහුට එංගලන්තයේ අවස්ථාවක් ලැබුණා මේ තරගාවලිය මගහැරිමින් ගිහිල්ලා ක්‍රීඩා කරන්න. ඉතින් ඔහු මගෙන් ඇවිල්ලා අවස්ථාව ඉල්ලපුවම මම මේ අවස්ථාව ඔහුට ලබා දුන්නා. ඉතින් මම හිතනවා බනිදු හසරංග අපේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමෙන් ඉවත් වීමෙන් පසු අපිට හිටිය වියස්කාන්ත් අපේ ස්කොඩ් එකේ වනිදු ඉද්දිත්. ඉතින් මං හිතනවා එයා ඒ බැටන් එක අරගෙන හොඳට ඉස්සරහට දිව්වා රේස් එක සහ ඔහුට වනිදු හසරංග ගියපු එකෙන් ඔහුගේ දක්ෂතා අතරට පැමිණිලා නිත්‍ය ස්ථානයක් ලබා ගැනීමට හැකි වුණා. මං හිතනවා වියස්කාන්ත ලැබුණු අවස්ථාවන් ඔහු ඉතාම හොඳට ප්‍රයෝජනෙට ලබා ගත්තා කියලා. දැන් හම්බන්තොට සහ පල්ලේකැලේ තනතිරුව වලට සාපේක්ෂව ආර් ප්‍රේමදාස පිටියේ තනතිරුව වෙනස් සහ මේ කාලගුණ තත්ත්වයක් අපිට හම්බන්තොටදී සහ නුවරදී තිබිච්ච කාලගුණ තත්ත්වයට වඩා සෑහෙන වෙනස්. මේක කොයි විදිහට බලපායිද මේ තරගාවලිය ඉදිරියට? මම හිතනවා තනතිරුව ටිකක් ස්ලෝ පැත්තට බර වෙයි කොළඹ. දිවා තරඟවලදී ලොකු වෙනස්කම් ඇතිවෙන එකක් නැති වෙයි. නමුත් රාත්‍රී කාලයේදී මේ ඩිව් ෆැක්ටර් එක අපි පල්ලේකැලේ දැක්කා. අපිට ක්ලියර් අහස තිබුණොත් එහෙම ගොඩක් ඩිව් තිබුණා. ඉතින් මම හිතනවා රාත්‍රී තරඟවලදී මේ ඩිව් එක ඉෆෙක්ට් වෙයි තරඟයට කියන එක. ලයිකාස් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට දිවා තරඟ දෙකක් තමයි මේ මූලික වටේ තියෙන්නේ. හැබැයි අපි දන්නා එතනින් ඉදිරියට මොන වගේ තරඟවලට ක්‍රීඩා කරන්න වෙයිද කියලා. කණ්ඩායමේ වෙනසක් සිදු වුණා. ටොම් කෝල කැඩ්මෝ ඔහු ආබාධ තත්වයකට ලක්වීම නිසා ඔහු ඉවත් වුණා. අෆිෆ් හොසෙන් කණ්ඩායමට ඇවිල්ලා ඉන්නවා. මේක ලයික් ෆෝ ලයික් රිප්ලේස්මන්ට් එකක් කියන්නත් අපිට ටිකක් අමාරුයි. මොකද TKC ප්‍රහාරාත්මක පිතිකරුවෙක්, අෆිෆ් මිඩ් ලෝඩර් එකේ හොඳට ක්‍රීඩා කරනවා සහ ඔහු තුන්නිරියව ක්‍රීඩකේ. කොහොමද මේ අලුත් ක්‍රීඩකයාව මේ තරගාවලිය තුළට අපි ඇඩ්ජස්ට් කරගන්නේ? ඔව්, අපිට TKC ගියාට පස්සේ අපිට
හිතුනා අපේ කණ්ඩායමට බමත් පිතිකරුවෙක් ඉදිරියෙන් පිතිකරන යෙදෙන පිතිකරුවෙක් ලබා ගැනීම ඉතාමත් වැදගත් කියලා. මොකද අපේ රයිට් හෑන්ඩර්ස්ලා හතර දෙනෙක් තමයි ටොප් ඕඩරේ බැට් කරේ. ඉතින් අපි මේ බැලන්ස් එක රැකගන්න සහ අපිට ස්පින් එකට හොඳට බැට් කරන්න අෆිෆ යොදා ගන්න තමයි අපේ බලාපොරොත්තු. දැන් සජිත් ඔයා 19න් පහළ තරුණ දඟපන්දු යවන්නන් එක ගොඩක් කාලයක් පහුගිය දවස්වල වැඩ කළා. මේ අතරින් කොහොමද අපේ දඟපන්දු යවන්නන්ගේ අනාගතය ගැන ඔයාට දකින්න පුළුවන් වෙන්නේ? ඔව් දැන් මේ නිමා වූ ලෝක කුසලානේ මාත් සමග දුනිත් වෙල්ලාලගේ හිටියා, රවින් ඩිසිල්වා හිටියා, ට්‍රෙවින් මැතිව්ස් හිටියා. ඉතින් ඔවුන් සියලු දෙනාම ඉතාම ඉහළ මට්ටමක සිටිනවා. ඊට කලින් ලෝක කුසලානේදී ක්‍රීඩා කරපු දිලුම් සුධීර, කවිඳු නදීෂාන් වැනි ක්‍රීඩකයනුත්, අෂෙන් ඩැනිල් වැනි ක්‍රීඩකයනුත් ඉතාම හොඳ දක්ෂතා අතර දැන් මේ අන්තර් සමාජ ක්‍රීඩාවලදී ක්‍රීඩා කරනවා. ඉතින් මම හිතනවා දඟපන්දුවන්ගෙන් අපිට ඉදිරියේදී අඩුවක් නැති වෙයි. ඔවුන් රැක බලාගෙන, ඔවුන් ක්‍රීඩා කරන ෆෝමැට් ටික බලාගෙන ඔවුන් රැකගැනීම තමයි අපි කළ යුතු ලොකුම දේ. දැන් විශේෂයෙන්ම LPL වගේ තරගාවලියක් ඇතුළේදී මේ ක්‍රීඩකයන්ට ලැබෙන අවස්ථාව කොයි තරම් දුරට වැදගත්ද? මම හිතනවා මේ එක්ස්පෝෂර් එක ඉතාමත්ම වැදගත්. මොකද දැන් අපි T20 තරගාවලියක් ගත්තොත් ක්ලබ් අන්තර් සමාජ ක්‍රීඩා තරගාවලිය වලට වඩා මේ පිටරටින් ඇවිල්ලා ක්‍රීඩකයෝ සහභාගී වෙලා තනතිරු ඉතාම හොඳයි. දිවා රාත්‍රී ක්‍රීඩා තරගවලට සහභාගී වෙන්න අපිට අවස්ථාව ලැබෙනවා. මම හිතනවා මේ එක්ස්පෝෂර් එක ඇත්තටම ඉතාමත් වැදගත් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ඉදිරියට යන්න. දැන් ලයිකාස් ජැප්නකින්ස් කෑම්ප එක ඇතුළට ආවහම ගොඩක් විට තිලන කණ්ඩාම්බි පුහුණුකරුවා සඳහන් කරන ප්‍රධානම දේ තමයි අපි හැම තරගාවලියක් අවසානයේම ජාතික කණ්ඩායමට එන්න පුළුවන් ක්‍රීඩකයෙක් නැත්තම් දෙන්නෙක් දායාද කරන එක තමයි ඉලක්කය කියලා. ඇත්තරම මේ වගේ තරගාවලියක් ඇතුළේදී මොකක්ද රටකට දෙන්න පුළුවන් දේ සහ රටකට මේක කොහොමද වැදගත් වෙන විදිහට මේ පුහුණුකාරීත්වය සහ කළමනාකාරීත්වය මේ තරගාවලියක් මෙහෙවන්න ඕනේ? ඔය අපි ලයිකාස් ජැෆ්නා කිංග්ස් සපෝට් ස්ටාෆ් එක විදිහට අපේ ක්‍රීඩකයෝ දෙන්නෙක් අපි ඔළුවේ තියාගෙන හිටියා. අපි මේ පාර කොහොම හරි ඉස්සරහට ඉදිරියට ගෙනියනවා කියලා. එක්කෙනෙක් සදීර සමර වික්‍රම සහ අනික එක්කෙනා වියස් කාන්. ඉතින් අපිට අවස්ථාව ලබා දෙන්න හැකි වුණා ඒ දෙන්නටම. ඔවුනුත් ඒ දක්ෂතා අතරට පැමිණියා. මම හිතනවා මේ ලයිකාස් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමෙන් ඔවුන් දෙන්න ඉතාම ඉක්මනට වියස් කාන්ත ඒ ටීම් හෝ ඉමර්ජින් සංචිතයකට සහ සදීර සමර වික්‍රමට නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාම ඉක්මනට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබෙයි කියලා. ඉතින් මේක තමයි අපි මේ වගේ තරගාවලියක් තුළින් විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ. මොකද තරගාවලියක් ඇතුලේ ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබීම, ඔවුන්ගේ මූල්‍යමය පැත්ත, ඒ වගේම ජාතික වශයෙන් රටකට වැදගත් වෙන ආකාරයට දක්ෂතා දක්වන ක්‍රීඩකයන් එළියට ගන්න එක තමයි මේ වගේ තරගාවලියක ආරම්භන වෙන්නේ. ඒ සඳහා තමයි ලයිකාස් ජැප්නා කිංග්ස් මේ කැම්ප් එක ඇතුලේ මේ සියලු දේවල් සංවිධානය වෙන්නේ. ඉතින් අපිට තවත් තරග දෙකක් තියෙනවා. මේ තරග දෙක ජයග්‍රහණය කරලා අවසන් මහා තරගයට යන එක තමයි ඉලක්කය බවට පත් වෙලා තියෙන. ටිකක් කාර්ය බහුල වෙලාවක සචිත් අපිත් එක්ක එකතු වෙන්නේ. බොහොම ස්තුතියි. එමනම් අපි සුබපැතුම් එකතු කරන මේ තරගාවලියේ ඉදිරියට යන්න, දඟපන්දුවෙන් දක්ෂතා දක්වන්න, අපේ පුහුණුකරුවා විදිහට අපේ ක්‍රීඩකයන්ට ශක්තිය ලබා දෙන්න හැකියාවක් ලැබෙන්න කියලා. එහෙනම් අපි ආයෙත් වතාවක මේ වගේ කතා බහකින් හමු වෙමු. විශේෂයෙන්ම ජැෆ්නා කිංග් සෝෂල් මීඩියා එක්ක එකතු වෙලා ඉන්නකොට ඔයාලට මේ වගේ පිටියෙන් එහා පැත්තේ තියෙන දේවල් සහ අලුත් ක්‍රීඩකයන් විදිහට මොනවද කරන්න ඕනේ කියන දේවල් පිළිබඳව අදහසක් ලබා ගන්න පුළුවන්. රැඳිලා ඉන්න ජැෆ්නා කිංග් සෝෂල් මීඩියා එක්ක. එහෙනම් හදර ගිහිල්ලා ඉන්න. ජය වේවා හැමෝටම.